නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යථාපි චන්දෝ විමලෝ ගච්ඡං ආකාශ ධාතුයා සම්මේතර ගණී ලෝකේ ආභාය අතිරෝචති තතේව සීල සම්පන්නෝ සද්ධෝ පුරිස පුංගලෝ මච්චරින් අධි සම්මේ මච්චරිනෝ ලෝකේ චාගේන අතිරෝචති යථාපි මේ ගෝතනයං විජ්ජුමාලී සතක්කුකු කලං හින්නං ච පුරේති අභිවට්ටං වසුන්දරං ඒවං දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්හාති පංචට්ඨානේහි පන්දිතු ආයුනයස සාචේව වන්නේන ච සුඛේන ච සෙවේ භෝග පරිම්බුන්නෝ පෙච්ච සංගේච මුදතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත්නුවර දෙවොඩම් වෙහෙරදී කොසෝ රජුරුවන්ගේ දියණියක් වන සුමනා රාජකුමාරිකාවගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් වදාළ සුමනා සූත්‍රයේ ගාථා පහක් මේ කියවුණා. ඒක දීක දේශනාවක්. ඒ සාරාංශය මෙහිමයි. සුමනා රාජකුමාරිකාව වයස 7 දී සෝවන් වුණා. සුමනා රාජකුමාරිකාව සෝවන් වුණේ ජේතවන මහා විහාර පූජා උත්සවයේදී. එතුමිය සෝවාන් වෙලා තරුණ වියට පත් වෙලා ඉන්නේ කාලයේදී ඒ ගෙදර දරු දෙන්නෙක් එක දවසේ උපන්නා. එක දරුවෙක් රාජකුමාරී, එක දරුවෙක් දාසී පුත්‍රේ. මේ දෙන්න එක දවසේ උපන්න නිසා නාවල පොවල එකම කාමරයක සැතැප්පෙව්වා. රාජකුමාරයා බොහෝම ලස්සන ශ්‍රී යහනක සැතැප්පෙව්වා. දාසී පුත්‍රයා එක මෙම කාමරේ පැදුරු මාල්ලක සැතැප්පෙව්වා. මේ දෙන්නට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. මේ දෙන්න පූර්ව බුද්ධ ශාසනයේ මහමදම් පුරා දෙව්ලොව ඉඳලා ආපු දෙන්නේ. මේ දෙන්නගෙන් රාජකුමාරයා ඇහැරලා බැලුවාම තමන් ඉන්නේ ශ්‍රී යහන පෙනිලා. පෙර ආත්මේ පෙනිලා එකට සිල් දැක්ක මිත්‍රයා කොහොද කියලා බැලුවා. බැලුවා මේ පැදුරු මාල්ලක නිදනවා. ඒ වෙලාවේදී කතා කළා. කතා කරන්න තරම් නුවණ තිබුණා. රාජකුමාරයා කතා කළා, මිත්‍රයේ ඔබට මං එදා කිව්වා නේද සීලය රැකලම දානෙත් දෙන්න කියලා. ඔබ මගේ ආවාදේ නොපිළිගත්ත නිසාද මං ඉන්නේ කාමරේ පැදුරු මාල්ලක නිදන්නේක් වුණා නේද කිව්වා. ඒ බිම නිදාන්නේ දාසී පුත්‍රයක්. ඒ වගේම කතා කරන්න තරම් නුවණ නැති පෙර ආත්මයේ පිණිච්ච දරුවෙක්. ඒ දරුවා කිව්වා, රාජකුමාරයේ මාන්නය ඇති කරගන්න එපා. මගේ ශරීරයේ තියෙන්නේ ධාතු මාත්‍රය. තමුන්නාසගේ ශරීරයේ තියෙන්නේ ධාතු මාත්‍රයක්. මෙතන උස් පහක් ભેදයක් නැහැ කිව්වා. ඔය කතාව ඇහුනේ සුමනා රාජකුමාරිකාවටයි. සුමනා රාජකුමාරිකාව එදා හැන්දෑවේ තමන්ගේ මිතුරියම් 500ක් එක්ක යානාවල් වලින් ගියා ජේතවනාරාමයට මේ ගැන තොරතුරු විස්තර දැනගන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක ගෞරවයෙන් වාඩි වෙලා අසා සිටියා ප්‍රශ්නය. ස්වාමීනි, යම් බුදුසසුනකදී භික්ෂුන් වහන්සේ දෙනමක් සද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ප්‍රඥාවෙන් සමාන සිල් දකිනවා, මානදම් පුරනවා. ඒක නම තමන් පින්නපාතේ ලබාගෙන සාරාණීයවත් හැටියට දම් පින්කම් කරනවා. අනිත් නම තමන්ට යැපෙන පමණක් පින්නපාතේ ලබාගෙන මහානදම් පුරනවා.
මේ දෙන්න ඒ ජීවිතයෙන් චුත වී දෙව්ලෝ උපන්නොත් වෙනසක් තියෙනවාද? බුදුරජාණන් වහන්සේ වදාළ වෙනසක් තියෙනවා. සීලේ පිහිටා ඉඳගෙන දානේ දුන්න භික්ෂූන් වහන්සේ දෙව්ලොවට ගියාම දිව්‍යමය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ඓශ්වර්යයෙන් මහේසාක්‍ය වෙනවා. දැන් නොදුන්න භික්ෂූන් වහන්සේ දිව්‍ය ලෝකයේදී දිව්‍යමය ආයු, වර්ණ, සැප, බල, ඓශ්වර්යයෙන් අල්පේසාක්‍ය වෙනවා. ඊළඟට ප්‍රශ්නයක්. හොඳයි ස්වාමී, මේ දෙන්න නැවත මනුලෝකන්න වෙනසක් තියෙනවද? තියෙනවා සුමනාවිනි. පෙරජාතිය සිල් රැකමින් දන් දුන්න භික්ෂුව දෙවත් දේවත්වයෙන් ඇවිල්ලා මනුලෝ පහළ වුණාම මනුෂ්‍ය ආයු, වර්ණ, සැප, බල, ඓශ්වර්යයෙන් මහේසාක්‍ය වෙනවා. දන් නොදුන්න තැනැත්තා ඒ සියල්ලෙන් අල්පේසාක්‍ය වෙනවා. හොඳයි ස්වාමීනි, ඒ දෙන්න මහණ වුණොත් මානදම් පිරීමේද වෙනසක් තියෙනවද? තියෙනවා සුමනාවිනි. දන් දුන්න භික්ෂූන් වහන්සේ නැවත මහණදම් පුරන කොට වැඩි වැඩියෙන් ආරාධනා ඇතුව ප්‍රණීතව සිව්පසේ ලැබෙනවා. දන් නොදුන්න භික්ෂුව නැවත පැවිදි වුණාම බොහොම දුකසේ සිව්පසේ ලබා ගත යුතු වෙනවා. හොඳයි ස්වාමීනි, දෙන්න හොඳින් සීල රැකලා හොඳින් භාවනා වඩලා කෙලෙස් නැසා රහත් වෙනවා. තාත්තුණා වෙනසක් තියෙනවද? නැත සුමනාවෙනි, රහත් වීමේදී ලැබෙන රහත් සැපේ කහා සමානයි. යදිදම් විමුක්තියා විමුක්තා, සසරින් අත්මිඳීමේ සුවය එකා සමානයි. සාදු සාදු ස්වාමීනි, එසේ වීනම් දෙවියන්ටත් තිනම උපකාරයි, මනුෂ්‍යයන්ටත් තිනම උපකාරයි, පැවිද්දන්ටත් තිනම උපකාරයි. එනිසා සෑම දෙනා විසින් දන් දීම කළ යුතුයි, පින්දාම් කළ යුතුයි නේද ස්වාමීනි කියලා අසා සිටියා. ඒක බුදුරජාන් වහන්සේ අනුමත කළා. එසේ සුමනාවෙනි, දෙවියන්ටත් දෙව සැප පිණිස පින පිහිට වෙනවා, මනුෂ්‍යයන්ටත් මනුෂ්‍ය සැප පිණිස පින පිහිට වෙනවා, මනුෂ්‍ය දේ පරිද්දන්ටත් සුවසේ මහණදම් පුරන්න පින උපකාර වෙනවා. එනිසා හැම දෙනාම දන් දීම කළ යුතුයි, පින්දාම් කළ යුතුයි කියලා අනුමත කරමින් මේ සුමන සූත්‍රයේ ගාථා පහ දේශනා කළා. යථාපි ඡන්දෝ විමලු ගච්ඡං ආකාශ ධාතුය සම්මේ තාරගණේ ලෝකේ ආභායති රෝචති. පසලස්ව පොහෝ දාසේ උදාවන පුන්සඳ මඩලේ කෝටි ප්‍රකෝටි ගණන් තියෙන තාරකා සමූහයාගේ ආලෝකයේ අභිභවාගනි ගගන තලයේ චන්ද්‍රා ලෝකයෙන් බබළුනවා. තතේම සීල සම්පන්නෝ සද්දෝ පුරුෂ පුද්ගලෝ මච්චරින් සම්මේ මච්චරිනෝ ලෝකේ ඡාගේ නති රෝචති. ඒ වගේම සීලවන්ත වූ, සද්ධා සම්පන්න වූ, පරිත්‍යාග සීලී වූ දානපතියා දන් නොදෙන ජනතාව අතුරින් තමන් ත්‍යාග ගුණයෙන් බැබලීමට පත් වෙනවා. යථාපි මේඝෝ තනයං විජ්ජුමාලේ සතක් කුකු තලන් නින්නංච පූරේති අභිවත්තං වසුන්දරං. මහා මේඝ වර්ෂාවක් අකුණු කුපුරමින් ගිදුලි කොටමින් පොළොව තලයේ සෑම තැනම ජලය පුරෝමින් වහිනවා. තතේ ඒවන් දස්සන සම්පන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ මච්චරින් අධිගන්නාති පංචට්ඨානි පඬිතු. ඒ වගේම බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගිය සද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානේ ගුණේ පුරණ බෞද්ධයා මසුරු මලින් ගැවසීගත් ජනතාව අභිභවාගෙන කරුණු පහකින් ජාග්‍රහණය ලැබෙනවා. ආයුනා යසසා චේව වන්නේන ච සුඛේන ච සවේ භෝග පරිභූල්ලෝ පෙච්ච සංගේච මෝදති. ආයුනා උපනුපන්තන සුගති ලෝකොල ආයුසයෙන් දැබලෙනවා. යසසා යස තිරවර සම්පත්තියෙන් වැඩි දියුණු වෙනවා. වන්නේන ශරීර වර්ණයෙන් හා ගුණ වර්ණයෙන් වැඩි දියුණු වෙනවා. සුකේන ච කායක සෝයෙන් ධන සම්පත් සෝයෙන් සැපවත් වෙනවා. භෝග පරිභූල්ලෝ ධන ධාන්‍ය භෝග සම්පත් අධිකතරව ලබනවා. පෙච්ච සංගේච මෝදති නිවන් දකින තුරු සුගති ලෝකවල උපදීනවා. මේ දේශනේ පවත්වන්න යෙදුණි මේ සුමන රාජකුමාරිකා වගේ ආරාධනය. අර රාජකුමාරයයි දාසී පුත්‍රයයි දෙන්න
ජනතේන වාසයේදී බුදු සසුනේ පැවිදි වුණා. පැවිදිලා සීල කළ භාවනා වඩලා සෞඛ්‍යලෙස නසාරාත් වුණා. ඒ සුමන රාජකුමාරිකා මිච්ඡර බුද්ධිමත් වාස 7 දී සෝවාන් වෙන්න තරම් නැනවත් උනේ මක් නිසාද? කල්ප 91කට ඉස්සර එතුමිය මහා පින්කම් කරපු උත්තමාවක්. කල්ප 91කට ඉස්සර එතුමිය සිටු කුමාරිකාවක්. ඒ සිටු කුමාරිකාව තරුණ වයසට එනකොට පියා නැති වුණා. ගෙදර එකම දරුවා ඉතරයි. අම්මා ඉතුරු වුණා. ඔය අතරේ ඊපස්සේ බුදුරජාන් වහන්සේ බුදු වුණා. ඊපස්සේ බුදුරජාන් වහන්සේගේ පියාණන් වහන්සේ බන්දුම රජුරු කාටවත් ඉදින් නොතබා සෑමදාම බුදුපාම 68 ලක්ෂයක් දන් සංඝයාට දන් දෙනවා. කිසි කෙනෙකුට දන් දෙන්නේ නැහැ කියන්නේ. දැසේ නගර වැසියෝ බොහෝම යාඥා කරලා මාරුවෙන් මාරුවට නගර වැසියන්ට දන් දෙන්න අවසර ගත්තා. ඉතින් එයින් පළමුවෙන්ම නගර වැසියන්ට දානෙ හිමි වුණේ යන් දාසක දෙදාරස් සුමනා කුමාරිකාවගේ මව අඳන්න ගත්තා. එදත් මිතුමියගේ නම සුමනා. එතුමියව අයියා මේ අඳන්නේ. අනේ දරුව ඔබේ පියා අද ජීවත් වෙ හිටියා නම් එත නගර වැසියන් කරන මේ මහා පින්කමේ පළමුවෙනි නම් හැන්ද බෙදන්ද නිල වශයෙන් වාසනාව ලැබෙන්නේ අපේ ඒ පියාණන්ටයි. ඔබේ පියාණන්ටයි. ඒ වාසනාව දාපට නැති නිසා මට දුකයි. මේ අම්ම මං ඒක කරන්න. අම්මා අඳන්න එපා. කියලා මේ ධනවත් සිටු කුමාරිකාව මාතුමිය සනසලා කිව්වා මම හෙට උදේ කොහොම නමුත් පළවෙනි දාන පිරිනමනවා බලමු. කියලා තමන්ගේ මිතුරියන් ඉන්නව ගොඩක්. ඒ ඇත්ත ඒක ගෙවත්තේ තියෙන විශාල වශයෙන් වවල සමම් පිච්ච. සමම් පිච්ච කැකුණු නෙළුවා. එතන මම ගෙතුවා. අම්මත් එක්ක එකතු වෙලා 3 අවුරුදු පැරණි සුවඳ රත්හල් පාලෙන් ප්‍රණීත කිරි බතක් හැදුවා උදේ පාන්දර. පාන්දර හදලා රිදී භාසනයක බහල තව රිදී පීනකින් වහල අර සමම් පිච්ච මල් වඩමින් එතුවා. ඒ එක්වෙන් මේක මල් ඔටුන්නක් වගේ පේන්නේ. ඉතින් මේක උදේ පාන්දර මේක හැදුවේ බුදුගුණ හිතින් කියවා බොහොම සද්ධාවය. උදේ පාන්දර අම්මට වැඳලා අම්මටත් මේක අත ගස්සලා තමන්ගේ මිතුරියන් එක්ක මේක ඉසේ තියාගෙන ගියා බුද්ධ වීථියට. බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයට ගියා. ගියා බඹෙන් බඹේට මුරකාවල් කියලා කාටවත් ඒ වීථියට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. පස්සේ කුමාරිකාව කිව්වා මාමි මගේ ඉස මුදුනේ තියෙන්නේ මල් ලොටුන්නක් නේද? මල් පූජා කරන්න නැත්නම් තහනම්ද? හා මල් පූජා කරන්න පුළුවන්. එහෙනම් මට අවසර දෙන්න මටත් මගේ මේ මිතුරියන්ට අවසර දුන්නා. දැන් ඉතින් මෙතුමියේ යනවා ඒ වීථියේ බුදුරජාණන් වහන්සේ වඩින දිහාවට. උදෑසන බුදුපාමොක් 68 ලක්ෂයක් සංඝයා වඩිනවා මේ දෙන් දානශාලාවට. අනේ මෙතුමී පාර ආයේ බලාන ඉන්නවා පුදුම වාසනාවන්ත දර්ශනයක්. නීල පීත ලෝහිතෝ දාත මාන්‍යත්ත ප්‍රභාස්වරකින් බුදු රස හේදුව විහිදුවා ලෝතුරා බුදු පියාණන් වාස වඩිනකොට මුලතරම් ප්‍රීතියක්ද මෙතුමී ප්‍රීත ගඟුලක ගිලුණා වාගේ හිත සනසුණා. කිතින් අදිෂ්ඨානයක් ආරාධනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තුන් ලෝකයේ තිහිත වෙන්න 15 උත්තමයන් වහන්සේ මගේ පියාණන් වහන්සේ උදෙසා මගේ මෑණියන් සනසිල්ල උදෙසා මට නිවන් සුව උදෙසා මා මේ සකස් කරගත් ප්‍රණීත දානවත් වූ ශ්‍රී හක්කයෙන් පිළිගන්නසේකවා කල හිතින් ආරාධනා කරගෙන පාරයිනි බලා හිටියා. මෙතුමියගේ ශ්‍රද්ධා මහිමය නිසා විපස්සේ බුදුරජාණන් වහන්සේ උතෙන්ද ඇවිල්ලා නැවතුණා. නැතිලාරේ මල් ලොටුන්නක් වගේ තිබුණු මේ භාජනය අතට ගත්තා. අත ගෑවා. අත ගා ළඟ ඉන්නේ කැපකරු කෙනෙකුට බාර දුන්න මේක දානශාලාට ගෙනින්දයි කියලා. එතුමිය බුදුපාමුල වැඳලා ප්‍රාර්ථනා කළා. අනේ ස්වාමීනි මේ කුසලී මගේ පියාණන් වහන්සේ තත්ත්වන එතුමාට අමා මහ නිවන් සුව සැනසේ පිණිස වේවා. මගේ මෑණියන් මේ පින අත් වේවා එතුමියට දීර්ඝාස මතු නිවන් සුව ලැබේවා. මේ පිනින් මට උපුනුපම් භවයක් පාසා සුමන නම ලැබේවා. උපුනුපම් භවයක් පාසා මට සමම් පිච්ච මල් වැහි වහීවා. බුදු සසුනකදී අදුම ආයුෂ කාලයේදී නැන නොනින් යුතුව
චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව ලබන්නේ මට මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. දස්සට උනා වැඳලා බුදුකාමොක් සංගරෝණ දන්සලට වැඩියා. දානීය බෙදන්නා දෙනකොට බෙදෙන දායකයන්ගේ බුදුරජාන් වහන්සේ විධාන කළා මේ මල් ඔටුන ලිහන්ඳ. මෙහෙලා බැලුවාම සුවඳ විහිදෙන ප්‍රණීත ශීර පායාසය. බුද්ධ අධිෂ්ඨාන බලයෙන් මේ ශීර පායාසයේ බුද්ධ ප්‍රමුඛ 68 ලක්ෂ්‍ය සංඝයාට බෙදන්න පුළුවන් වුණා. මේක නම් පුදුම දානය. මේ ශ්‍රද්ධාව නුවණ පෙරටුකොට පින්කම් කරනකොට සිදුවෙන ආශ්චර්ය දේවල්. අන්තිමේදී මේකත් ආරංචි වුණා මේ තුමීට. ඒ කාලේ මිනිස්සුන්ට පරමාශි තිබුණ අවුරුදු 80000ක්. එච්චර කාලයක් මේ සුමන සිටු කුමාරිකාව මෞතුමීක බොහෝ කුසල් කළා. එයින් පසු ආයු කෙලවර දෙව්ලොව උපන්නා. උපන්න දවසේ සමම්පිච්ච මල් වැහි වැස්සා. හැබැයි මේවා සුරාංගනා කතා කළ හිතෙන්වත් පුළුවන්. නමුත් මේවා පුණ්‍ය 이르දි. අදක් කවදාරේ ඕවා දකින්න ලැබෙයි අපි පින් කරගෙන යනකොට. එයාගේම හිතමේ උපනුපම් භවයක් පාසා ඒ සම්පන්න ලැබුණ සුමනා නම ලැබුණා. කල්ප 91ක්. කවදාකවත් අපාට යටුනේ නැහැ. සුගති ලෝකවල ඉපදෙමින් බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා අන්තිමේ රාජකුමාරියක් උපන්නේ. වයස හතේදී ජේතවන විහාර පූජා උත්සවයේදී දසෝදාමින් එතුමිය දසෝවාන් වුණා. අන්තිමේ හොඳ බෞද්ධ උපාසිකාවක් හැටියට රජගෙදර වාසය කෙළේ. එතුමියගේ ප්‍රශ්නයකටයි මේ දේශනේ සරුවක්යන් වශයෙන් දේශනා කෙළේ. ඒ සඳහන් කළ කුමාරු දරුව දෙන්න කාසේ බුදුසසුනේ අවුරුදු 20000ක් මහරදම් පුරා වූ මහ පුණ්‍යවන්ත දෙන්නේ. එයින් අර රාජකුමාරයා එවකට වතක් පිරුවා. ඒ වතට කියනවා සාරාණී වත කියලා. පින්දපාතේ වඩින උදේම දාන ගෙනල්ලා දානශාලාවේ සංඝයාට බෙදෙනවා. අයමත් වඩිනවා. අයමත් ගෙනල්ලා බෙදෙනවා. මේ උදේ වරුවේම සංඝයාට දාන බෙදෙනවා. වෙලාව තිබුණොත් Taman දන් වළඳනවා. කොමදලස් අවුරුද්දක් මේක නොකඩවා පිරීමේදී ඒකේ සිද්ධියක් වෙනවා, බලපෙහිටීමක් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ දානශාලාවට පාත්‍රය ගෙනත් තියලා සූර වේලා ගන්න හරි මොන සෝදා ගන්න පිටතට වැඩියෙන් පස්සේ අනේ භික්ෂුන් වහන්සේලා මේක බෙදාගෙන වළඳනවා. ආපසු ඇවිල්ලා බලනවා පාත්‍රය බැලුවා බිනක්වත් නැහැ, ඔක්කොම බෙදාගෙන. හිත ඇතුලේම සත්‍සිතේ සතුට ඇති වුණොත් අනේ සාදු සාදු මගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා මට දැක්වූ විශ්වාසය මට වාසනාවක් කියලා සතුට වුණා නම් අන්න වත සම්පූර්ණයි. එදා පටන් ආනිසංස හතරක් ලැබෙනවා. ඒ මොනවාද ආනිසංස? කවදාකවත් දාන වර්ධින්නේ නැහැ. සුරු භික්ෂුගේ ජීවත් දාන වර්ධින්නේ නැහැ. ඒක එකක්. අනික තමන්ගේ දාන පාත්‍රයෙන් සිය දහස් ගණන් සංඝයාට බෙදන්න පුළුවන් ගන්නු ගන්න හැඳ తిරෙනවා. ඒකත් සවානිසංසය. තවත් එකක් තමයි දුර්භික්ෂ අවස්ථාවකදී මිනිස්සෝ නැත්නම් දෙවියෝ දන් දෙනවා. තවත් එකක් සංඝික පූජා භාණ්ඩ දෙදීමේදී අග්‍රගණ්‍ය පූජාව එතුමාට ලැබෙන එතුමියට ඒ භික්ෂුන් වහන්සේට ලැබෙනවා. මෙන්න මේ ආනිසංස හතර ඒ ජීවිතේ ලැබෙනවා. අර දාසී පුත්‍රයාව හිටියේ ඒ තැනැත්තා ඒ කාලයකට මහානදම් පිළුවාට දන් දීම කෙලේ නැහැ. හැබැයි සිල් දැක්කා. ඉතින් බොහෝ වාරවල ආවාද කළා මම වාගේ දන් දෙන්න ඔබ වහන්සේ. ඒවා බෑ දන් දෙන්න නීම මහනෝනේ සිල් රකින්න කියලා උන්වහන්සේ බත්තග්ග වත පමණක් පිළිවෙල. හැබැයි මේ දෙන්නම භවනාව දියුණු කළා. සීලේ හොඳින් රැක්කා, භාවනා කළා, ධර්මයේ හැදෑරුවා, දෙවලෝ උපන්නා. ඊළඟට තමයි බුද්ධාන්තරයෙන් පස්සේ අපේ මනුලව පහළ වුණේ. හැබැයි දෙන්න මහා පැවිදි වෙන්නයි මහා නෙල්ල රහත් වෙන්නයි උපන්නේ. ඒ නිසා මේ දෙන්නට ජාති ස්මරණ ඥානෙ ලැබුණේ. උපන්දා කතා කරන්නත් වාසනාවන්ත වුණේ. නමුත් ඉතින් සම්පත් වලින් වෙනසක් ඇති වුණා. එදා දම් පින්කම් කළ භික්ෂුන් වහන්සේ මෙදා රාජ කුමාරයෙක් කෙරෙහි සැපෙන් වැඩුණා. බුදු සසුනේ සැපෙන් මහානදම් පුරා රහත් වුණා. අනිත් එක්කෙනා නෝකේ පුත්‍රයෙක්ව උපන්න දුකේ මහානදම් පෙරුවා. එසේ නමුත් අරියත්තේටපත් වුණා. මෙන්න මේක නිසා සරුවක්යන් වහන්සේ දේශනා කළා දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි, අලමේව දානානි දාතුං අලං පුඤ්ඤානි කාතුං. දෙවියන්ට දිව්‍ය සම්පත් මිස පෙනම උපකාර වෙනවා. පරිද්දන්තත් මනුෂ්‍යයන්වත් මනුෂ්‍ය සම්පත් වෙනස පින උපකාර වෙනවා.
පැරිද්දන්ටත් පැරිද්දන් කිරීමට සුවසේ කිරීමට පින උපකාර වෙනවා. හැම දිනම දන් දීම කළ යුතුයි, සිල් රැකීම කළ යුතුයි කියා මේ සුමන සූත්‍රය අවසානයේ දේශනා කළා. මේ අනුව සලක බැලීමේදී මේ දානී කියන්නේ සෑම කුසලයකට මුලයි. දානී කියන මේ ගුණය පාරමිතා 10න් පළවෙනි අංකයයි. දානේ පිහිටා සිටගෙන බෝසතාණන් වහන්සේ සෙසු පාරමී ගුණ පුරන්නේ. දානේ දෙනකොට පරිත්‍යාග දෙකක්ම සිද්ධ වෙනවා. එකක් දාන වස්තු පරිත්‍යාගය කරන, අනික තමන්ගේ හිතේ තිබුණ යම් ආසාවක් අත්හරිනවා. තමා සතු දේ ගැන ආසාවක් අත්හරිනවා. ඒකත් එක්තරා පරිත්‍යාගයක්. තවත් පරිත්‍යාගයක් කරනවා. ඒක තමයි විශේෂ පරිත්‍යාගය. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙකුට මේ දානේ දෙන්නේ අපේතම සිල්ලුතුන් වහන්සේලාට කියලා සිල්ලුතුන් වහන්සේලාට ආයුෂ දෙනවා, වර්ණිය දෙනවා, සැපේ දෙනවා, කාය බලය දෙනවා, ඥාන බලය දෙනවා. මේ ආනිසංස පහක් පිරිනමනවා සිල්ලුතුන් වහන්සේලාට. සිල් නැති කෙනෙකුට දුන්නත් ඔය ආනිසංස පහම දුන්නා වේදවා. එතකොට ආනිසංස වශයෙන් සසර ගමනේදී තමන්ට ඒ අසම්පත් නොඅඩුව ලැබෙන්න පටන් ගන්නවා. පිරිසංසදිකට ආහාර වේලක් දුන්නොත් ආත්ම 100ක් ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. පංචශීලේවා රකින්නෙක දුසිල් මිනිසෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම 10000ක් ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. එවාගේ පංචශීලේ රකින්න බෞද්ධ නොවන කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් ආත්ම ලක්ෂයක් ආයු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. බාහන ජානාවක නිකුත් ආහාර වේලක් දුන්නොත් ආත්ම භාව කෝටි ලක්ෂ වාරයක් ආජු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙනවා. කිසිම නැත බෞද්ධයාගේ පතන් සෝවාන් වීම සඳහා ගුණ පුරණ කෙනෙකුට දානයක් දුන්නොත් ආතව අසංකේයයක් ආජු වර්ණ සැප බල ඥාන ලැබෙනවා. ඊට වැඩි සෝවාන් කෙනෙකුට දෙන දාන, ඊට වැඩි සකදාගාමි වීම සඳහා පිළිවෙත් පුරන්නෙකුට දෙන දාන, ඊට වැඩි සකදාගාමි ඵලයටපත් වූයෙකුට දෙන දාන, ඊට වැඩි අනාගාමී වීම සඳහා පිළිවෙත් පුරන්නෙකුට දෙන දානානිසස්, ඊට වැඩි අනාගාමීන් වාසිරේ දෙන දාන, ඊට වැඩි රහත් මාර්ගයේ සඳහා පිළිපන්නෙකුට දෙන දාන, ඊට වැඩි රහතන් වාසිරේ දෙන දාන, ඊටත් වැඩි පසේ බුදු කෙනෙකුන් දෙන දාන, ඊටත් වැඩි ලෝතුරා බුදු කෙනෙකුන් වාසිරේ දෙන දාන. මේ දෙයට සරුවඥන් වහන්සේ ආනිසංස දේශනා කළ තියෙනවා. මේ දානය නිසා තමන්ගේ సంతානෙ සිදුවෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් හිතේ වැඩි දියුණු වීමයි. දැන් සලකා බලමු, දැන් අපි මේ මහා දානයක් දුන්නා. මේ දානයේ අභ්‍යන්තරයේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රධාන බෝධිපාක්ෂික ධර්ම 37ක්. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ චිත්තාලංකාරයන් චිත්ත පරික්ඛාරයන් දානං දේති. සිතේ අලංකාරයේ පිණිස, සිතේ පරිස්කාරයේ පිණිස දන් දෙනවා බෞද්ධයා. අන්නය නෙමෙයි බෞද්ධයා. බෞද්ධයා දාන දෙන්නේ සිතේ අලංකාරයේ, සිතේ පරිස්කාරයේ පිණිස. මොනවද? මේ දානේ දෙනකොට සතිපට්ඨාන හතරකුත් හිතේ පහළ වෙනවා. සම්‍යක්ප්‍රදාන හතරකුත් පහළ වෙනවා. ඉරිදීපාද හතරකුත් පහළ වෙනවා. ඉන්ද්‍රිය ධර්ම නමින් පහකුත් පහළ වෙනවා. බල ධර්මත් පහක් පහළ වෙනවා. මොජ්ජංගත් හතක් පහළ වෙනවා. මාර්ගාංග 8ක් පහළ වෙනවා. ඒවා හිත ඇතුලේ පහළ වෙනවා. ඒ පහළ වෙන නිසා හිත අලංකාර වෙනවා. හිතට පරිස්කාර ලැබුණා වෙනවා. පිරිවර ලැබුණා වෙනවා. කුමක් සඳහාද? දෙවලෝ යන්න, මමලෝ යන්න, ඥාන ලබන්න, අවිඥා ලබන්න, සෝවාන් වෙන්න, සකදාගාම වෙන්න, අනාගාම වෙන්න, රහත් වෙන්න. අර විසාකා මාතාව 8 වරයක් ඉල්ලුවානේ. පරන් 8ක් ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ ඇසුව ඇයි මොන ආනිසංස සඳහාද? අනේ ස්වාමීනි, මේ වරම් අත පිහිටා නම් පින්කම් කරනකොට ඒවගෙන මම සිහි කරනවා. සිහි කරනකොට මගේ හිතේ ලොකුම සතුටක් ඇති වෙනවා. ඒ සතුට නිසා හිතේ සංසිඳිල්ලක් පස්සද්ධියක් ඇති වෙනවා. පස්සද්ධිය නිසා හිතට ගතට සනසිල්ලක් සැපයක් ඇති වෙනවා. ඒ සැපේ නිසා හිත සමාධි වෙනවා. සමාධි වෙනකොට ස්වාමීනි, මගේ හිතේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා. මෙන්න මේ බෝධිපාක්ෂ ධර්ම දියුණු කරගන්නයි ස්වාමීනි මම මේ වරම් මතක් ඇතුව දම් පින්කම් කරන්න පුතන්නේ කියලා ප්‍රකාශ කළා. බුදුරජාන් වහන්සේ තුන් වාරයක් සාදුකාර දීලා අනුමත කළා. එදා පටන් විසාකාව ආගන්තුක දාන දුන්නා, ගණික දාන දුන්නා, ඊළඟ වික්ෂුණ දාන දුන්නා, ඊළඟ උපස්ථායකයන් දාන දුන්නා, ඊළඟ බෙහෙත් දාන දුන්නා, නිත්‍ය කඳ දානේ දුන්නා,
භික්ෂුණී සංඝයාට දේශන දානෙ දුන්නා. භික්ෂු සංඝයාට උදකසාතික කියන්නේ මේ වස්සිකසාතික දානෙ දුන්නා. ඔය වරම් මත අනුව එතුමේ බොහෝ කුසල් කරන ආජු කෙළවර නිර්මාරතී දෙවුලෝ උපන්නා. එයින් නවතින්නේ එතුමේ දෙවුලෝ බමලෝ ඉක්මවා සුද්ධාවාසයට යනවා අනාගාමීල. අකනිකා බමතලයට ගිහිල්ලා රහත් වෙනවා කල්ප 31000ක් පෙරලා. මේ අනුසලක බැලීමේදී අදත් මේ අපි සිද්ධ කළ තින දානමේ පින්කමින් චිත්තා ලංකාර චිත්ත පරිස්කාර කියන අංග දෙක වැඩුණා. බලන්න අපි මේ කුසලයේ සිද්ධ කලේ ආબોධයකින්. දන් දීමේ ආනිසංස නුවණින් තේරුම්ගෙන. එතකොට තන සම්මාදිට්ඨියයි. එවාගේම හිතේ මෛත්‍රී සාගත සංකල්පනාවක්, කරුණා සාගත සංකල්පනාවක්, නිවන් පැතීමක් කියන මේ සංකල්පන ඇති වුණා. ඒක සම්මා සංකල්පනාවයි. එවාගේ මේ සඳහා ගතේ හිතේ වීරිය ඇති වුණා. ඒක සම්මා වායාමයයි. පින්කම සඳහා සිතේ සිහිය පහළ වුණා. ඒක සම්මා සතියයි. කුසල් සිතේ එකඟත්වයක් පහළ වුණා. ඒක සම්මා සමාධියයි. පින්කම සඳහා වචන පාවිච්චි කළා. ඒ සම්මා වාචාවයි. පින්කම සඳහා කය වෙහෙසෙව්වා. සම්මා කම්මන්තයයි. පින්කම සඳහා දැහැමි වුණා. සම්මා ආජීවයයි. මේ බැලුවාම අපි මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ කුයි දානින් සිද්ධ කරලා තියෙන්නේ. ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන කොට අර මුලින් කිව්ව බෝධිපාක් ධර්ම 37 පොතන එකතු වෙනවා. හදවතින් සිද්ධ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. මේ ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන හැටියට හිතේ කුසල් සිත් පහළ වීමේදී චිත්තක්ෂණයක් ගානේ කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි වෙනවා. චිත්තක්ෂණයක් ගානේ ඒ ශාන්ත නිර්වාණ ධාතුව සමීප වෙනවා. එතකොට සංසාරේ කෙටි වෙනවා කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධයේ සමීප වෙනවා. සමුදය සත්‍ය අවබෝධයේ සමීප වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධයේ සමීප වෙනවා. මාර්ග සත්‍ය අවබෝධයටත් සමීප වෙනවා. ඒ නිසා මේ කුසල් සිතක් ගානේ අපි සිද්ධ කරලා තියෙන්නේ සතර දික් වීමට නෙමෙයි, සතර කැටි කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස නිධානයක් ඉදන් කර ගැනීමක්.